දහනමය ප්ලස් කියලා ඒගොල්ලන් අදහස් කරන්නේ දහනමයට වැඩිය වැඩි දියුණු ක්‍රමයක්. ඒක එහෙම ක්‍රමයක් තමයි අපි මේකෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඔවුන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ ජනාධිපතිවරයාට අමාත්‍යංශ දැරීමට තිබෙන අයිතිය නැති කරන්න කියන ඒ ප්‍රශ්නේ විතරයි ඒ සම්බන්ධ විපක්ෂය නගලා තියෙන්නේ. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පදනම් වෙලා තියෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය මත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රධාන වගන්ති වලට ඇතුළත් කරලා තියෙන්නේ විධායක ජනාධිපති රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව වග කියන්න ඕන කියලා. විධායක ජනාධිපති තමයි රටේ සේනාධිනායකයා. ඒ අනුව මේ ක්‍රමය ජනාධිපතිවරයාගෙන් මේ ආරක්ෂක අමාත්‍යංශය ඉවත් කරනවා නම් අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට යන්න වෙනවා. ඉතින් මේ මොහොතේ එහෙම කරන්න දෙයක් කරන්න පුළුවන් රටේ තත්ත්වයක් තියෙනවද කියන එක සියලු ජනතාවට අවබෝධ වෙලා තියෙන නිසා විපක්ෂයත් අවබෝධ කරගනී කියලා විශ්වාස කරනවා. තරුණයෝ ඉල්ලනවා මේ රටට නැවත ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදයක් ගේන්න ගෝඨාභය මහත්තයට යන්න කියනවා. යන්න ගියොත් ওই ප්‍රශ්න ඉතුමා ගියොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා. ඒගොල්ලෝ කියන විදිහට. හැබැයි ඒ ප්‍රශ්නේ විසඳුනාම ඊළඟට එන ප්‍රශ්නේ මොකක්ද? අද පොහොට්ටුවට තියෙනවා බහුතරයක් පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දෙන් තෝරගන්න ඕන ජනාධිපති කෙනෙක්. එතකොට ගෝඨාභය මහත්මයා ගිහිල්ලා බැසිල් රාජපක්ෂාවත් හොඳයිද? ඒකයි අපි කියන්නේ මේ ක්‍රමයයි වෙනස් කරන්න ඕන. අපි 21 වෙනි සංශෝධනය සම්මත කරගත්තොත් ඉන් ඉදිරියට ගිහිල්ලා විධායක ජනාධිපති ක්‍රමය නැති කරන ආකාරයේ ව්‍යවස්ථාවක් හදන්න එක ආවට ගියට හදන්න බෑ. රජයේ ආරක්ෂාව පිළිබඳව ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව පූර්ණ සැලකිල්ලකින් යුතුව විතරයි ඒක කරන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේ මේක අපි කරනවා නම් කරන්න ඕන ජනතා අදහස් වලට ගරු කරමින්.